අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගත්තා මේ විදේශීය ජාතිකයන් මේ මෙරටේ රැඳී සිටිමින් මේ අන්තර්ජාලය හරහා කරන මුදල් වංචාවන් සම්බන්ධ වූ කණ්ඩායමක්. සුන්දර යුරෝපාවේ ට්‍රේල් රථ රීතර සඳහා ඇමර්තු රසක් මාන් ඉන්ටර්නැෂනල් කලනිය. මෙහිදී මල්වාන පාර බියගම් විලේජ් කියන ස්ථානයේ මේ හංවැල් ප්‍රදේශයේ තියෙන මේ හෝටලයක ඉඳලා අත්අඩංගුවට ගත්තා චීන ජාතිකයන් 8 දෙනෙක්, ඒ වගේම ඉන්දිය ජාතිකයන් පිරිමි 1යි සහ ගැහැණු 3 දෙනෙක්, තායිලන්ත ජාතිකයන් පිරිමි 2 දෙනෙක් සහ ගැහැණු 3 දෙනෙක්. ඒ වගේම ජංගම දුරකථන 96ක් ඔවුන් භාරිත විලා අත්අඩංගුවට ගත්තා. ඩෙස්ක්ටොප් පරිගණක 16ක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තවදුරටත් මේ විවිධ නම් වලින් ඔවුන් මේවා පවත්වාගෙන යනවා. ග්ලෝබල් නෙට්වර්ක් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා අවිසාවෙල්ල පාර හංවැල්ල ප්‍රදේශයේ වැටලීමක් කළා. චීන ජාතිකයන් පිරිමි 21ක් සහ කාන්තාවන් එක් කාන්තාවක්, ඒ වගේම තායිලන්ත ජාතික කාන්තාවක්, ජංගම දුරකථන 403ක්, ලැප්ටොප් පරිගණක 24ක්, ඒ වගේම ඩෙස්ක්ටොප් පරිගණක 13ක් අත්අඩංගුවට ගත්තා. මේ 6 වෙනි දින තමයි මේ වැටලීම සිදු කරේ. විශේෂයෙන්ම මේ අපිට මෙහිදී නිරීක්ෂණය වුණා මේ සාමාන්‍යයෙන් මේ තොරතුරු තිබුණා විදේශීය රටවල ඉඳගෙන මේ වගේ මේ ස්කෑම් කැම්ප් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ ස්කෑමින් කරන මේ කැම්ප් වගේ ඔවුන් හදාගෙන ඒවයි රැඳිලා ඉඳගෙන ඔවුන්ට අවශ්‍ය කරන ආහාර සියලු දේවල් ඔවුන් ඒ ඇතුළට ලබාගෙන ඔවුන් යම්කිසි කාල සීමාවක් ඒවා තුළ ඉඳගෙන තමයි මේ ස්කෑමින් කරන්නේ. ඒ නිසා මේවා සම්බන්ධව අපි මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම කරා. විශේෂයෙන්ම ඔවුන් මේ ඉන්වෙස්ට්මන්ට් ස්කෑම් කියලා වෙනමම ක්‍රියාවලියක් ඔවුන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන් වෙත මුදල් ආයෝජනය කරන්න කියලා තමයි කියන්නේ. ඒ සඳහා පෙළඹවීම් කරනවා විවිධ කාරණා සඳහා. ඉතින් ඒ ඉන්වෙස්ට් කරන්න කියන කාරණය හරහා ඔවුන් මුදල් උපයා ගන්න කටයුතු කරනවා. ඉතාම උපක්‍රමශීලීව මෙහිදී මේ මුදල් ඔවුන් ලබාගත් විගසම සමහරට විදේශ රටවලට ක්‍රිප්ටෝ කරන්සි හරහා හුවමාරු කිරීමක් සිද්ධ කරනවා, පිටකිරීමක් සිද්ධ කරනවා මෙරටින්. ඒ වගේම තමයි තවත් ක්‍රියාවලියක් තියෙනවා පිග් බුචරින් ස්කෑම් කියලා. මේදී සිද්ධ වෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් මැදි වයස් තැනැත්තන් සමග විවිධාකාරයේ මේ ආදර සම්බන්ධතා ඇති කරන ආකාරයට කතා කරලා මුදල් තැන්පත් කරන්න පෙළඹීම් කරනවා. ඉතින් මෙහිදී මේ මෙවැනි ආකාරයේ දේවල් තමයි මෙහිදී අනාවරණය වුණේ. ඒ වගේම මේ කඳවුරේ මේ යේදි සිටි මේ කාර්යයේ යේදි සිටි තැනැත්තන් බොහෝ වෙලාවට මේ ආසියානු රටවල් එහෙම චීනයේ තුර්කි රාජ්‍ය ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියා අබර්තු රසක් මාන් ඉන්ටර්නැෂනල් කලනියා. එයා ඉන්දුනීසියාව තායිලන්තේ රටවල් වගේම මේ දකුණු ආසියාතික වෙනත් රටවල් වල තැන්පත් කරුවන් වංචාවන්ට හසු කරගන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ මෙහිදී දැන් විදේශ රටවල ස්ථාපිත කරලා තියෙන මෙවැනි කඳවුරු වල ඉඳගෙන ලංකාවට ඒ වගේම වෙනත් රටවලට සම්බන්ධ වෙනවා හා සමානවම ශ්‍රී ලංකාවෙත් මේ ආකාරයට මේ කඳවුරු ස්ථාපිත කළා, ස්කෑම් කැම්ප් ස්ථාපිත කළා. ඒ වයිස් සිටගෙන ඔවුන් මේ ආකාරයට කටයුතු කරන ස්ථාන නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙහිදී ඔවුන් ඒ සඳහා අවශ්‍ය කරන ඒ රැඳී සිටින පිරිසගේ ආහාර සඳහා අවශ්‍ය කරන ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය කරන ඒ කෝකිවරුන්, ඒ වගේම ඔවුන්ට විනෝද වීම සඳහා අවශ්‍ය කරන මේ ස්විමින් පූල් වගේ දේවල්, පිහිනුම් තටාක තියෙන ස්ථාන තමයි ඔවුන් තෝරාගන්නේ. කාමර පහසුකම් මේ සියල්ල තියෙන හෝටල් වගේ ආයතන වැඩි මුදලක් ගෙවලා ලබාගෙන දීර්ඝ කාලයක් සඳහා ලබාගෙන පරිගණක සහ මේවා ස්ථාපිත කරලා තමයි මේ ක්‍රියාත්මක වීම නිරීක්ෂණය වෙන්නේ. ඔවුන් සමහර වෙලාවට මේවා කුලියට ගන්න එනකොට වෙනත් නම් වලින් එන්නට පුළුවන්. කරුණාකරලා විශේෂයෙන් ඉල්ලා සිටිනේ මේවා කුලියට ලබා දීමේදී ඔබට ඒ ඔබ යෝජනා කරන මුදලට වඩා වැඩි මුදලක් ලබා දෙනවා කියලා යෝජනා කරනවා නම්, ඒ වගේම දීර්ඝ කාලයකට ඉල්ලා සිටිනවා නම් විදේශ ජාතිකයන් ඇවිල්ලා සමහර ශ්‍රී ලාංකිකයෝ වෙන්නත් පුළුවන්. එහෙම ඉල්ලීමක් කරනවා නම් කරුණාකරලා ඔබ නිවාස කුලියට ලබා දීමේදී නැත්නම් මේ වගේ ස්ථාන කුලියට ලබා දීමේ සමහර විලා වෙන්නට පුළුවන්, හෝටල් වෙන්නට පුළුවන්, මේවා ලබා දීමේදී ඔබ අවධානය යොමු කරගත යුතු වෙනවා. මේ වැනි කුමන දෙයක්ද මේව තුළ සිද්ධ වෙන්නේ කියලා. මොකද ඒ ගොඩනැගිල්ල ඔබගේ
තුර නීති විරෝධී කාර්යයක් සඳහා ඒ ගොඩනැගිලි භාවිතා වෙනවා නම් ඔබටත් වගකීමක් තියෙනවා වෙන දේවල් වළක්වන්න. ඒ තමන් කාටද මේවා කුලියට ලබා දුන්නේ, ඒ කුලියට ලබාගත් අය මොනවද මේ තුල කරන්නේ කියලා පරීක්ෂා කරන්න ඔබ ඉඩකඩ සකසා ගත යුතු වෙනවා. ඒ වගේම ඔබගේ ඒ ඇති කරගන්න ගිවිසුම් වල ඔබට ඒ සඳහා ඉඩකඩ තබා ගත යුතු වෙනවා. ඒ වගේම වේවා පරීක්ෂා කළ යුතු වෙනවා. යම්කිසි සැකකටු තත්ත්වයක් තියෙනම් ඔබගේ ඒ පරිශ්‍රය තුල ඔබට ස්ථිරව හිමි පරිශ්‍රය තුල කුලියට ලබා ගත්ත යම්කිසි ආකාරයේ වැරදි ක්‍රියාවක නිරත වෙනවා නම් ඒ පිළිබඳව පොලිසියට තොරතුරක් ලබා දීමේ වගකීමක් ඔබට තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා මේවා කුලියට ලබා දෙන අයට. මොකද මේවා තවතුරටත් මේ පැතිර යන තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. ඉතින් මේවා පිළිබඳ තොරතුරු වැඩිපුරම දැනගැනීමට හැකියාව තියෙන මේ කුලියට ලබා දුන්නු පිළිගැනට. ඔහු මොකද තමාගේ ගොඩනැගිල්ල කුලියට ලබා දීමේදී ඔහු අනිවාර්යයෙන්ම සම්බන්ධතා පවත්වනවා. ඉතින් එහිදී ඔහු ඒ ගොඩනැගිල්ලට ඒ ස්ථානවලට ඇතුළු වෙලා පරීක්ෂා කරනවා නම් කුමක්ද ඒ ස්ථානේ වෙන්නේ කියන කාරණේ පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. විදේශ රටක පුදුංචි වෙලා ඉන්න පුද්ගලයෙක් ඔහු විදේශ රටක ඉඳගෙන මේ ආකාරයේ මේ ගොඩනැගිල්ලක් මේ විදිහට කුලියට ලබා දීමට කටයුතු කරනවා නම් එහිදී ඒ පිළිබඳ සොයා බලන්න කෙනෙක්පත් කළා ඔහුට ඒ වගකීම පැවරීමේ වගකීමත් ඒ කුලිය විශේෂයෙන්ම නිවාස හිමියාට නැත්නම් මේ ගොඩනැගිලි හිමියාට තියෙනවා. නැත්නම් මේ අපරාධකරුවන්ට අපි අපරාධයක් නිර්මාණය කිරීමට අපරාධයක් ඇති කිරීමට අවස්ථාව ලබා දීම ඉතාම බරපතල වරදක්. මොකද මේ විදේශීය වශයෙන් සමහරලාට ශ්‍රී ලංකාවට ලබා ගන්න මේ ආධාර මුදල් වෙන්නට පුළුවන්. එවැනි මුදල් පවා මේවා සමාජයේ පරිහරණයට ලැබෙන්නේ මේ මුදල්. ඉතින් මේ මුදල් ඉතාම උපක්‍රමශීලීව විදේශ රටවලට විශාල වශයෙන් කිසිම හේතුවක් නැතුව ඒවා විදේශ රටවලට ඇදී යනවා මේ අත්‍යන්ත මුදල් විදිහට, නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි විදිහට. ඒ නිසා මොකද වංචා සහගතවයි ලබා ගන්නෙ සමාජයට. එය සාමාන්‍ය සුළු මුදල් ප්‍රමාණයක් නෙවෙයි, ලක්ෂ 20 සමට කෝටියක් වෙන්නට පුළුවන්. මිලියන ගණන් වලින් ඔවුන් ඒ ලබා ගැනීම සිද්ධ කරනවා. ඒතකොට ඒ දවසකට දෛනිකව එවැනි ආකාරයට වංචා කරන මුදල් ප්‍රමාණයක් ගත්තොත් විශාල ප්‍රමාණයක්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න, ලැබෙන පණිවිඩ පිළිබඳ අවධානය යොමු කරන්න, ඒවා වංචාවන්ට හසු වෙන්නට එපා. නිරන්තරයෙන්ම බොහෝ වෙලාවට මේ බැංකුවල තියෙන බැංකු හරහා බැංකු ගිණුම් වලට වුන් විවිධ උපක්‍රම හරහා ඇතුළු වෙන්න උත්සාහ කරනවා. ඔබට විවිධ යෝජනා එනවා. ඒ නිසා බැංකුවත් එක්ක සාකච්ඡා කරලා මේ ඔන්ලයින් නැත්තම් මේ අන්තර්ජාලය හරහා කරන ලද ගනුදෙනු වලදී විශේෂයෙන්ම ඔබගේ අවධානය යොමු කරන්න, සැලකිලිමත් වෙන්න, වංචාවන්ට හසු වෙන්න එපා කියන පණිවිඩයත් අපි ලබා දෙනවා. දැන් ඉදිරියටත් මේ සම්බන්ධයෙන් ඔබ තොරතුරක් තියෙනවා නම් ඔබට සුන්දර යුරෝපාවේ ට්‍රේල් රත්රී දරසඳා එබර්තු රසක් මාන් ඉන්ටර්නැෂනල් කැලනියා මේවැනි ආයතන සහ පුද්ගලයෝ සම්බන්ධව කරුණා කරලා පොලිසියට ලබා දෙන්න අපි අදාළ වැටලීම් සිදු කිරීම කරනවා. එකම කණ්ඩායමක් කියන තත්ත්වය අපිට අනාවරණ වෙලා නැහැ. නමුත් ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ කණ්ඩායමක් කියන එක අපිට නිරීක්ෂණය වෙනවා. මොකද මේ තුළ ඉන්නවා විදේශීය ජාතිකයොත් ඉන්නවා. අපි අත්අඩංගුවට ගත්ත කණ්ඩායම තුළත් ඉන්නවා. ඒ වගේ තමයි විදේශ රටවල සමහර මේ වගේ කඳවුරු වල ශ්‍රී ලංකිකයනුත් වැඩ කරනවා. ඉතින් ඔවුනුත් අපිට එවැනි තොරතුරුත් අපිට ඇවිල්ලා තියෙනවා. පසුගිය කාල සීමාවල මාධ්‍යවල පවා පළ වුණා. නමුත් මේ එකම කණ්ඩායමක් කරනවා කියන තහවුරුවක් නැහැ. මේ විවිධ කණ්ඩායම් විසින්, සංවිධාන කණ්ඩායම් විසින් සංවිධානාත්මකව විවිධ රටවල ඉඳගෙන මේ කාර්ය කරනවා කියන කාරණේ තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. එවැනි සම්බන්ධතාවයක් මෙතෙක් අනාවරණ විභවයට වාර්තා වෙලා නැහැ. විවිධ කණ්ඩායම් ඉන්න බව තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. නමුත් අපේ කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධතාවක් අපිට නිරීක්ෂණය වෙලා නැහැ. නමුත් එහෙම තියෙනටත් පුළුවන්. අපේ විමර්ශනවලදී සමට ඉදිරියේදී වෙන තත්ත්වයන් අනාවරණය වෙන්නත් පුළුවන්. දැන් අපේ මෙන්මාරේ තරුණ වර්ෂණ ප්‍රමාණයක් මොහොන් සමග මොහුගේ අඩස්සි ඉන්නවා කියලා මේ ආරංචි වෙනවා. ඔව්. එහෙම ප්‍රවෘත්ති වර්තන. දැන් මොහුගෙන් ප්‍රශ්න කිරීම වලදී ඒ සම්බන්ධව මොන හරි තොරතුරක් වාර්තා වුණ නැත්නම් මොහුන්ට සම්බන්ධ තියෙනවා සහ මොහුන් බුදවා ගැනීම හැකියාවක් මොහුගේ අතර මේ අත්අඩංගුවට ගත්තු පිරිස් එක්ක උන්ගේ ප්‍රශ්න කිරීමේදී එවැනි අය පිළිබඳ දැනුමක් අනාවරණය වුණේ නැහැ. ඒ කණ්ඩායම්, ඒ කියන්නේ එවැනි කඳුරුවල වියට්නාම් වගේ කඳුරුවල ඉන්න ශ්‍රී ලාංකේය ගැන ඔවුන්ගේ දැනුමක් කමක් තිබුණේ නැහැ. මොකද මෙහිදීත් විශේෂයෙන්ම මේ සඳහා කැඳවන මේ පිරිස්, මේවා කටයුතු කරන පිරිස් ඔවුන් දන්නේ ඔවුන්ගේ කටයුතු කරන සීමාව පමණමයි. ඔවුන්ට ඒ කාල සීමාව තුළ ඔවුන්ට ඒ තමන් නැවතී ඉන්න ස්ථානෙන් එළියට යන්න දෙන්නේ නැහැ. මොකද සියලු ආහාර, සියලු දේවල් ඒ ස්ථානෙම සැපයීම සිද්ධ කරනවා. ඒ සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට